ආයු බොන් දුවේ පුතේ ඉතින් දරුවන්ට සිංහල වැඩසටහන් මාලාවෙන් මා දැන් ආමන්ත්‍රණය කරන්නට සූදානම් වන්නේ අපේ උසස් පෙළ දුවා දරුවන් උසස් පෙළ දුවා දරුවන්ට මම පොරොන්දු වුණා ඔබේ නූතන පද්‍ය සංග්‍රහයේ ඔබට නියමිත පද්‍ය පන්තින් රස වින්දනය කරන්නට ඔබට අත්වැලක් සපයන බව එසේනම් මා මෙහිදී තෝරාගත්තේ ඔබ අතර ඉතා ජනප්‍රිය තවත් ඔබේ කවි පන්තියක් ඒ තමයි ආදරණීය පාසල ඔබ දන්නවා නිදහස් කවියේ ද්විතීයි තරංගය නියෝජනය කරන ප්‍රතිබහන්විත කිවිවරේ වන නන්දන වීරසිංහ කවියාණන්ගේ ඊටාත්ම අපූර්ව කාව්‍ය නිර්මාණයක් තමයි ආදරණීය පාසල නන්දන වීරසිංහ කවියා විසින් රචිත රහස් ගස් යට නැමැති පද්‍ය සංග්‍රහයට තමයි මේ ආදරණීය පාසල කියන පද්‍ය පන්තිය අන්තර්ගත වෙලා තියෙන්නේ ඉතින් පුතේ මේ ආදරණීය පාසල කියන පද්‍ය පන්තිය රසවින්දනයේදී මා මීට පෙර ඔබට ඉදිරිපත් කළ ආකෘතිකමය ලක්ෂණයන්ට අනුගත වෙමින් ඒ කියන්නේ ප්‍රථමයෙන්ම කවියාගේ අරමුණ ඊළඟට කවියේ වස්තු විෂය ඊළඟට කවියට ප්‍රබල ලෙස දායක වන කවියේ සංකල්ප රූප පද්ධතිය කවියේ භාෂාත්මක ලක්ෂණ කවියේ දෘෂ්ටි කෝණය කවියේ ආකෘතිය සහ කවියේ සාධකත්වය පිළිබඳ රසවින්දනාත්මක ප්‍රවේශයකින් යුතුව අපි උත්සාහ ගනිමු ආදරණීය පාසල රස විඳින්නට හොඳයි පුතේ මේ ආදරණීය පාසල කියන පද්‍ය පන්තියේ රස විඳීමේදී මෙහිදී කවියාගේ අරමුණ විමර්ශනය කිරීමේදී පැහැදිලි වන කරුණ තමයි කවියා මෙහිදී අරමුණු කරගන්නේ සමාජ විමර්ශනයක් සිදු කිරීමට සමාජගත ගැටලුවක් තමයි කවියා මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන්නේ ඒ තුල සංකේතයක් පමණයි මේ ආදරණීය පාසල එහිදී ඔහු ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ සදාතනික ගැටලුවක් ලෙස පවතින මෙන්න මේ විශාල ප්‍රශ්නය පිළිබඳව තමයි සාකච්ඡාවට ලක් කරන්නේ. ඒ තමයි හැමනිතරම පාසල් පද්ධතිය තුළ ඇගයීමකට ලක් වෙන්නේ බොහොම සුභග දරු දැරියන්. තමයි නිරන්තරයෙන් ගුරුවරුන්ගෙන් අධ්‍යාපන පද්ධතියෙන් හැමනිතරම ඇගයීමට ලක්වන්නේ. ඒ වගේම පසුගාමී දරුවන්ට ඒ තුල හිමිවන තන අවධානය අඩුයි. මේ හරියට මේ පිළිබඳ කිසියම් විග්‍රහයක් ඉදිරිපත් වෙනවා ආදරණීය ගුරුතුමියනි නැමැති පරිවර්තන කෘතිය තුල මේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව. එහිදී සඳහන් වෙනවා මේ ලෝකයේ පවතින බොහෝ අධ්‍යාපන පද්ධති වල අධ්‍යාපනය ප්‍රාසල් අධ්‍යාපනය රෝගීන් ඉවතට යොදලා රෝගී නෙලියට දාලා නිරෝගී අය ඇතුළට අරගෙන නිරෝගී අයට බෙහෙත් කරන නිරෝගී අයට ඖෂධ සපයන රෝහලක් වගේ කියලා මෙන්න මේ අධ්‍යාපන පද්ධතිය. ඒ කියන්නේ සැබෑවටම අධ්‍යාපනයේ අවශ්‍යතාවය තියෙන දරුවන් තමයි අර පසුගාමී දරුවන්. සුභග දරුවා කොතනිනුත් ඉගෙන ගන්නව කොහොමත් ඉගෙන ගන්නව කවදත් ඉගෙන ගන්නව. අර අමතක වී ගිය පසුගාමී දරුවාට තමයි විශේෂ සත්කාරයකින් යුතුව අධ්‍යාපනයේ දැඩි අවශ්‍යතාවය තිබෙන්නේ. ඉතින් හැබැයි අවාසනාවකට අපේ මේ අධ්‍යාපන පද්ධතිය තුළ මේ ගැටලුව සදාතනික වෙලා තියෙනවා. මේ පසුගාමී දරුවන්ට අධ්‍යාපන පද්ධතිය තුළ තැනක් හිමි වෙන්නේ නැහැ. ඔවුන් බොහෝ විට අධ්‍යාපනයෙන් රෝරා වැටෙනවා, ලිස්සා වැටෙනවා. එතකොට ඒ වගේම අධ්‍යාපනයේ තියෙන තවත් සමාජ ගැටලුවක් තමයි අධ්‍යාපනයේ ආරම්භ වෙලා මුළු සමාජයෙටම කාන්දු වන තවත් ගැටලුවක් තමයි මේ තරඟකාරීත්වය. හැම සිදුවීමකදීම හැම දෙයකදීම තරඟකාරීව එකිනෙකා පරයමින් තමන්ගේ ජයග්‍රහණය ගැන පමණක් සිතමින් අනෙක් අය ගැන නොසලකමින් තරඟ වඳින්නට අපේ මේ පුද්ගල බද්ධ ජීවිතයට හුරු කරන්නේ අප නොදැනුවත්වම අපේ මේ අධ්‍යාපන පද්ධතිය විසින්. එය ආරම්භ වන්නේ අධ්‍යාපනයෙන් ඉන් අනතුරුව එය කාන්දු වෙනවා සමස්ත සමාජ පද්ධතියටම. මෙන්න මේ ප්‍රධාන ගැටලුව පිළිබඳ තමයි නන්දන වීරසිංහ කවියා ආදරණීය පාසල පද්‍ය පන්තිය තුළ සාකච්ඡා කිරීමට ආරමුණු කරගෙන තිබෙන්නේ. ඔහු ඒ සඳහා කවියා ඒ සඳහා වස්තු විෂය කරගන්නේ කිසියම් සංකේතාත්මක වස්තු විෂය. ඒ තමයි ආදරණීය පාසල. අපිට කියවන විදිහ හැඟෙන්නේ පාසලෙන් බැහැර වුණු ශිෂ්‍යෙක් දිගු කාලයකට පස්සේ පාසල දකින කෝණය, පාසල දකින අවස්ථාවකදී ඔහුට පාසල පිළිබඳව
සිදුවන මතක ආවර්ජනයක් ලෙස තමයි කවියා පද්‍ය පන්තිය විකාශනය කරනු ලබන්නේ. බලන්න මෙහි තියෙන ව්‍යංගාර්ථවත් යෙදුම බලන්න මේ කවි පන්තියේ මාතෘකාව ආදරණීය පාසල කියන වචනය යොදාගත්තට ඒ තුල සැබෑවටම අරුත් ගැන්වෙන්නේ ආදරණීය භාවයක් ගැන නම් නොවේ. ඒ තුල සැබෑ වාචාර්ථය වන්නේ ඒ පාසලෙන් සිදුවන අඩුපාඩු. ඒ පාසලෙන් සිදුවන අසාධාරණ කම්පිලිපඳවයි. නමුත් ආමන්ත්‍රණය කරන්නේ ආදරණීය පාසලේ අනුවෙන්. බලමු අපි පදයෙන් පදය පද්‍ය පන්තිය රස විඳින්න. කන්ද පාමුල තවමත් පෙරසේම එදා තිබු තැනමය මගේ පැරණි පාසල. මෙය ඉතාම ගැඹුරු සාකච්ඡාවකට ලක් කළ යුතු කවි පද පේලි කිහිපයක්. මේ ආදරණීය පාසල කියන වචනයෙන් අර්ථ ගැන්වෙන්නේ පුතේ එක පාසලක් ගැන විතරක් නෙමෙයි. මේෙන් අදහස් කෙරෙන්නේ පුළුල් අර්ථයෙන් අපේ රටේ පවතින මේ අධ්‍යාපන පද්ධතිය පිළිබඳ. මේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ. එය කන්දක් පාමුලයි තිබෙන්නේ. කන්දක් පාමුල දෙයක් තිබෙනවා නම් එයට නගින්නට මාවතක් තියෙනවා ඒ කන්ද මුදුනට. හැබැයි එය නැග නැහැ කන්ද මුදුනට. එය තවමත් කන්ද පාමුලමයි. ඒ කියන්නේ එය වෙනස් වෙලා නැහැ. එය වර්ධනය වෙලා නැහැ. එය ඉදිරිගාමී වෙලා නැහැ. එය තෑමත් පසුගාමීව එදා තිබු තැනමයි. එහෙනම් මේ අධ්‍යාපන ක්‍රමයේ පවතින මේ වෙනස් නොවන මේ දැඩි ස්ථාවර බව මේ තියෙන අවලක්ෂණ වෙනස් කර නොගෙන එදා තිබු තැනම පවතින අපේ අධ්‍යාපන රටාව ගැනයි මේ අදහස් කරන්නේ. කන්ද පාමුල තමයි මේ පාසල පවතින්නේ. එදා තිබු තැනමයි. ඒ කියන්නේ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. දැන් මේ ශිෂ්‍යයා පාසල හැර ගිය ශිෂ්‍යයෙක්. ඔහු පාසලේදී ඉගෙන ගන්නා කාලයේ තිබූ වාතාවරණයමයි අදත් පාසල තුල තියෙන්නේ. එය වෙනස් වෙලා නැහැ කාලයත් සමග. තරඟ වැද පරයා එකෙකු නොහැරම ජය කනුව වෙත දිව යන මග කියා දුන් පාසල. දැන් අපි දන්නවා පාසලකින් කියා දෙන්නට ඕනේ යහපත් ගුණධම් ජීවිතය පිළිබඳ බොහෝ පාඩම් ජීවත් වෙන ආකාරය යහපත් ගුණධර්ම යහපත් මිනිසෙකු තනන ආකාරය. හැබැයි අවාසනාවට අපි පිළිගත යුතුයි අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අදවන විටත් මේ විභාග කේන්ද්‍ර කරගත් විභාග මූලික කරගත් මේ අධ්‍යාපන ක්‍රමයෙන් පෙර පාසලේ සිට උපාධිය දක්වාම කියා දෙන්නේ මෙන්න මේ තරගය. කුමක්ද? එකිනෙකා පරයා එකිනෙකා සමග තරඟ වැදි ජය කනුව වෙත යන මාවත තමයි අපේ අධ්‍යාපන ක්‍රමයෙන් එදත් අදත් අවාසනාවකට හැමදාමත් කියලා දෙමින් සිටින්නේ. එය වෙනස් වෙලා නැහැ. මේ තරඟකාරී අධ්‍යාපනය දැනුම මූලික කරගත් අධ්‍යාපනය විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපනය පළමුවෙනියම වෙන්න සමත්ම වෙන්න දිනන්න අනේකා ගැන නොසිතන්න ආත්මාර්ථකාමී සිතුවිලි ගොඩනගන අධ්‍යාපනයක් තමයි අපේ රටේ අදටත් පවතින්නේ. එය වෙනස් වෙලා නැහැ. එය හැමදාමත් කන්ද පාමුලමයි. පසු පස මාසුන්වල අප වෙත සුරත දිගු කොට දැරියේ උන් යයි හෙලා දුටුවේ දවස. අපේ මේ පාසල් පද්ධතිය තුල තැනක් හිමි වෙන්නේ නැහැ මේ පසුගාමී දරුවන්ට. ඔවුන්ට ලැබෙන්නේ මෙන්න මේ බැරි එවුන්ය කියන හෙලා දැකීම පමණයි. ඔවුන් හැමදාම පසුපස අසුන්වල මේ තුල තිබෙනවා ලොකු කතිකාවතක්. එය සමාජ කතිකාවතක්. එතනදී පාසල තුල තේලි දෙකක් බෙදෙනවා. ඉදිරි තේලිය පසුපස තේලිය. ඒ බෙදීම යනවා සමාජයට. ඉදිරි පේලිය පසුපස පේලිය ඇති හැකි පන්තිය නැති බැරි පන්තිය පුළුවන් අය බැරි අය ඇති අය නැති අය කියන මේ බෙදීම මේ විෂමතාවය මේ තුල තියෙනවා කිසියම් දේශපාලනික දාර්ශනික ස්වරූපයකට. එය ඒ ආකාරයෙන්ම විතන් වෙනවා සමාජයට. එය ඇරඹෙන්නේ පාසලෙන්. ඒ බෙදීම හැකි අය බැරි අය ඇති අය නැති අය ඒ හෙලා දැකීම ඒ පීඩනය ඒ අය වෙත එල්ල වෙන්නේ
ආරම්භ වෙන්නේ පාසලෙන්. හොඳයි. ඉදිරි පෙළ සිසු නඩය. සරදම් සිනාදී ප්‍රීතිසිත වියරු කළ තැන මගේ ශුද්ධ වූ පාසල. දැන් ඉදිරි පෙළ සිසු නඩය හැම විටම පසුපස සිසු කැලට හෙළා දැකීමක් තමයි එල්ල කරන්නේ. ඔවුන්ගේ ජයග්‍රාහී ප්‍රීති සිනාව කවියා දකින්නේ වියරුවක් ලෙස. බලන්නේ වචනයේ භාෂාත්මක යෙදුම් භාවිතය. විදග්ධ වචන පාවිච්චි කරනවා. ඒ වියරුව වැනි වදන් කවි බසට එතරම්ම සුමට වදන් නොවේ. නමුත් මේ ප්‍රස්තුතයට මේ අරමුණට මේ වස්තු විශේෂයට සුදුසු පරිදි ඖචිත්‍ය ගුණයෙන් යුතුව කවියා යොදා ගන්නවා. ප්‍රීතිසිත වියරු කළ තැන මගේ ශුද්ධ වූ පාසල. බලන්නේ තුල තියෙන වාචාර්ථය. මේ ශුද්ධ වූ පාසල කියන උඩු අරුත නෙමෙයි මෙහි සැබෑ අරුත. කවියා දකින්නේ මේ තුල පවතින අශුද්ධි ජනක ස්වරූපයක් විවරණය කරන්නටයි කවියා තැත් දරන්නේ. නමුත් කවියා වචනයෙන් කියන්නේ එය ශුද්ධ වූ පාසලක්, එය ආදරණීය වූ පාසලක් බව. ඒ තුල තියෙන ව්‍යංගාර්ථය නැමැති කාව්‍ය උපක්‍රමය. ඊළඟට අදත් එහි උළලකි සමත් අයහට තිලින පුද දෙන මෙත් සිහිල්ලාදර වදන් වැහෙන මහ සබයිහි තවම පැසසුම් ලබන ඉදිරි පෙළ සිසු කැල. බලන්න මේ සමාජයේ පවතින බෙදීම, මේ පන්ති ભેදය, මේ පන්ති විෂමතාවය හැම විටම ඇගයුමට ලක්වන්නේ. උත්සව උළෙල වලදී ඇගෙන්නේ හැකි අය. ඉදිරි පෙළ සිසු නඩය හැම දෙනාගේම මෙත් සිහිල් ආදර වැසි ලබන්නේ ඒ ඉදිරි පෙළ සිසු නඩය. මේ පාසලින් ආරම්භ වෙන මේ සමාජගත ගැටලුව නැද්ද දරුවනි අපේ සමාජය තුලත්? සමාජය තුලට මේ ගැටලුව කාන්දුවන්නේ මේ පාසල තුලින්මයි. ඒ නිසා පළමුව පාසල් පද්ධතිය වෙනස් කළ යුතුයි. මේ අධ්‍යාපන පද්ධතියේ පවතින මේ අඩුපාඩුව වෙනස් කළ යුතුයි. ලකුණු අඩු අය අතර පළමු වෙනියන් නොම දැක කන්ද නොනැග පෙරමින් එකම තැන läග හිඳිමින්. බලන්න මේ වචනවල තියෙන බර, මේ වදන්වල තියෙන විභවය බලන්න. එකම තැන läග හිඳිමින් බලන්න. අපි ලගිනවා කියලා කියන්නේ සාමාන්‍ය සත්වයින්. හරක් ලගිනවා, බල්ලෝ ලගිනවා, ඒ ආදී වශයෙන්. හැබැයි මෙතනදී මේ පාසල läගගෙන ඉන්නවා කියන එකෙන් කවියා අදහස් කරන්නේ අර වෙනස් නොවි කාලානුරූපීව ඉදිරිගාමී නොවි පසුගාමීව තවමත් එක තැනම සිටින විචල්්‍ය නොවන සාධකයක් හැටියට ඔහු පාසල දකිනවා. කන්ද නගින්නේ නැහැ. වෙනද වගේමයි läගගෙන එම තැනමයි අපේ අධ්‍යාපන පද්ධතිය. ඒ තුල සදය උපහාසයක් එල්ල කරනවා. ඒ වගේම නිර්දය විවේචනයක් එල්ල කරනවා මේ අධ්‍යාපන පද්ධතිය තුල. හැබැයි කවිය තුල එය සුමට කරලා, එය රසවත් කරලා අපූර්ව ආකාරයකින් තමයි මේ විවේචනය මේ පාසල් සහ අධ්‍යාපන පද්ධතිය වෙත මේ විවේචනය නන්දන වීරසිංහ කවියා එල්ල කරනු ලබන්නේ. එකම තැන läග හිඳීමෙන් පෙරමුණට සටන් සගයන්නේ වන ආදරණීය පාසල. හැමනිතරම සටනට සගයන් තමයි පාසලෙන් එන්නේ. සමහර විට පාසලේ ඉදිරි පෙළ සිසු නඩය කිත් පැසසුම් මාදර සිහිල් වැසි ලබන කීර්තිමත් ශිෂ්‍යයින් වෙද්දී පසුගාමී සිසු කැල අපේ රට බේරා ගන්නා සටනට, සටන් පෙරමුණට යන යුද සෙබළුන් වනවා වන්නටත් පුළුවන්. ඉතින් මෙන්න මේ සමාජ ප්‍රශ්නය ඉතා ගැඹුරු, ඉතා සංකීර්ණ, තුන්කල් දකින සයිකාලික සමාජ ප්‍රශ්නයක් වෙනස්ම ප්‍රස්තුතයක් තුළ සාකච්ඡා කරන්නට නන්දන වීරසිංහ කවියා සමත් වෙලා තියෙනවා. කවියේ භාෂාව ගත්තම ඉතාම භාවපූර්ණ ප්‍රබල භාෂාවක් පාවිච්චි කරනවා. ඒ තමයි කන්ද පාමුල කියන වචන තුළ තියෙන ඒ සංකේතාත්මක යෙදුම්. ඒ වගේම ප්‍රීතිසිත වියරු කළ වගේ වචනවල තියෙන භාවික ගුණය, ඒ වගේම එකම තැන läග හිඳිමින් කියන වචනවල පාවිච්චි වන ඒ විභව ශක්තිය, ඒ කියන්නේ ඒ වචනවලින් තියෙන ගැඹුරු අර්ථ ප්‍රතිපාදන ශක්්‍යතාවය, ඉතාමත්ම සුලභ උපමා රූපක වැනි සාම්ප්‍රදායික කාව්‍ය උපක්‍රම සංකල්ප රූප යොදා නොගත්තත් භාෂාවේ තියෙන ශක්තිය උපරිම තලයට ගෙනහිල්ල ඒ භාෂාවේ තියෙන උපරිම ශක්තිය භාවිතා කොට
කවිය රසවත් සහ ප්‍රබල ආකාරයට ගොඩනගන්නට නන්දන වීරසිංහ කවියා සමත් වෙලා තියෙනවා. ඒ වගේම කවියේ ආකෘතිය ගත්තොත් කවියේ ආකෘතිය තුල තියෙන නිසඳස ආකෘතිය ඒ නිසඳස ආකෘතිය ඊටම සුදුසුයි. මෙවැනි සමාජගත ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නට ඒ නිසඳස ආකෘතිය තුල කවිය ලොකු නිදහසක් ලබනවා. එලිවැටට සඳසට ගරු නොවි ඊට සීමා නොවි නිදහස්ව කතා කරන්නට කවියා ලොකු නිදහසක් ලබනවා. ඒ නිදහස උපරිමයෙන් කවි පන්තිය තුල පාවිච්චි වෙලා තියෙනවා. කවියේ දෘෂ්ටි කෝණය ගත්තොත් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. ඊටාම සුදුසු තැනක් තමයි මගේ ශුද්ධ වූ පාසල කියන උද්ෘතය අරගෙන ඔබට පෙන්වන්න පුළුවන් කවියේ තියෙන උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය බව. එහිදී අපට අපේ අත්දැකීමක් ලෙස කවිය රස විඳින්නට හැකියාව ලැබෙනවා. කතකයා කවිය තුල පෙනී සිටින්නේ මම කියන ආඛ්‍යානයෙන්. ඒ නිසා තමයි මගේ ශුද්ධ උපාසල කියන යෙදුම භාවිතා වෙලා තියෙන්නේ. කවිය සංකල්ප රූප පද්ධතිය ගත්තාම කලිනුත් කිව්වා වගේ ඔබ විස්තර කරන්නට ඕන සාම්ප්‍රදායික උපමා රූපක සංකල්ප රූප පද්ධතියක් නොවේ, නව්‍ය වූ පරිේශනාත්මක සංකල්ප රූප පද්ධතියක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. කවිය අතිශය සාර්ථකයි. කවිය අරමුණ හොඳින් ඉටු වෙලා තියෙනවා. කවියේ වස්තු විෂය ඊට ඉතාම සුදුසු ලෙස ගලපගෙන තියෙනවා. අතිශය සාර්ථක පද්‍ය පන්තියක් සමාජ ශෝධනයකට සමාජයේ පිළිබඳ නැවත සිතා බැලීමකට සහෘදයාගේ මනස පුබුදුවාලීමට කවිය සමත් වෙලා තියෙනවා. හොඳයි, එසේනම් ඔබට පුළුවන් මා මේ උත්සාහ ගත්තේ ඔබේ බුද්ධි මණ්ඩලය පුබුදුවාලීමට පමණයි. මේ ආදරණීය පාසල පද්‍ය පන්තිය සම්බන්ධයෙන් ඔබට පුළුවන් තව දුරටත් සිතන්නට, ඔබට පුළුවන් මේ රසවින්දනය තවත් ගැඹුරට දකින්නට මාගේ මේ අත්වැල එය ඔබට පෙරමග පමණයි. ඔබ ඒ ඔස්සේ ගමන් කරන්න, ඔබේ රසවින්දන ශක්තිය පුබුදුවා ගන්න. හොඳයි, එසේනම් තවත් රසවින්දනයකින් හමු වෙනතුරු දුවේ පුතේ ඔබට සුබ දවසක්. ආයුබෝවන්.